දැන් මෙතෙන්දී අපිට තියෙන තව ප්‍රශ්න කරනාවක් තියෙනවා කොයි ආකාරයෙන්ද ඔවුන් රටේ සංවර්ධනයට ඍජුව දායක කර ගැනීම දැන් වක්‍රාකාරයෙන් දායක වට පිරිසෙන් ඔබ ඉතාම හොඳ මාතෘකාවක් අරගෙන ආවා කොහොමද සංචාරක ව්‍යාපාරයට ඔවුන්ව අපිට වඩා ඉතා හොඳින් මෙහි දාන සෙල්ලම් ටික වෙනයි ඇත්තටම ඔවුන් වෙයි අපිට උපයෝගී කරගන්න බැරි කියලා දැන් තවත් ආකාරයකින් අපි මේ ඊළඟ ජනාධිපතිතුමාට එන ප්‍රශ්න අතරේ මේ මේ සම්බන්ධ ප්‍රශ්නය විදේශගත ශ්‍රමිකයාගේ එහෙම නැත්නම් සංක්‍රමණිකයාගේ එහෙම නැත්නම් ඇත්තටම ස්ථිර පදිංචියට යන විදේශගත ශ්‍රී ලාංකිකින් මේ ආදි වශයෙන් අපි හඳුන්වන ඔවුන් සම්බන්ධයෙන් නැති වෙන ප්‍රශ්නය කොයි විදිහට ගන්න ඕනේද කියන එක. ඒ කියන්නේ ඊළඟ කතාබහට දැන් අපි ගොඩාක් දවස්වල මේ දවස්වල දකින්නේ හෙට මෙහෙට අවලාද චෝදනා මඩ මේවා විතරයි. දැන් මේ අදාළ ප්‍රධාන දේශපාලන අපේක්ෂකයින්ගේ ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අරගෙන මේවා කියවලා බලලා මේවා සංවාදයට ලක් කරලා ඊළඟ අවුරුදු පහේ මේවා කරාද නැද්ද එහෙම දේවල් අපි දකින්නේ නැහැනේ පවිත්‍ර. එතකොට ආචාර්යතුමිය ආචාර්ය පවිත්‍ර මට පැහැදිලි කරන්න මේ කොහොමද අපි මේක වැදගත් සංවාදයක් වලට පරිවර්තනය කරගන්නේ කියලා. දැන් සමහර වෙලාවට ඒගොල්ලොත් එකයි මේගොල්ලොත් එකයි හින්දා අපි මේගොල්ලන්ට දීලා බලනවා. ඒ වගේ අපි සමහර වෙලාවට ඉතාම අමුතු විදිහට මේ අපි දේශපාලන සාක්ෂරතාවය පිළිබඳවත් අපේ රටේ ලොකු සංවාදයක් තියෙනවා. කොහොම වුණත් කොහොමද ඔබ දකින්නේ විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යනාංශය ඔබ ගොඩක් පරීක්ෂණ කරනවා ඒත් එක්කම අපි දන්නවා ඔබ මේ ඔබගේ සබ්ජෙක්ට් එක මේක ඔබ කොහොමද අලුත් යෝජනා අපේ රටට ඉදිරිපත් කරන්නේ සහ අර මේ එන ජනාධිපතිවරයාට තියෙන අභියෝග ටිකක් කියවනම් හරි. ඔව් දැන් එන ජනාධිපතිවරයාට විදේශගත සංක්‍රමණිකෙන් සම්බන්ධයෙන් මේ ගනුදෙනු කරද්දී මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා හිතුවොත් මම ඇත්තටම හිතනවා අපි අපේ සංක්‍රමණ ප්‍රතිපත්ති හදන එක ගැන බොහොම සීරියස් විදියට වාඩි වෙලා හිතන්න ඕනේ. දැන් ඒක ප්‍රමාණවත් නැද්ද? නැත්නම් ප්‍රමාණවත් තියෙනවා? ඔ මාය දැන් නැහැ. ප්‍රමාණවත් නැහැ නෙමෙයි. ඒ කියන්නේ දැන් අපිට සංක්‍රමණික ප්‍රතිපත්තියක් නැද්ද? අපිට ද්විත්ව පුරවැසිකම පිළිබඳ ද්විත්ව පුරවැසිකම තියෙනවා. ඒකත් පෙන්ඩින්ග් නේ හිටේ ඔව් ඒකත් ඒක හරියට තියෙන. ඒක ප්‍රතිපත්තියක් හරියට තියෙනවා කියමුකෝ අපි. හැබැයි ඊට අමතරව අපිට තියෙන අපිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තියෙනවා. මේකෙන් විදේශගත ශ්‍රමිකයන් සඳහා යම්කිසි සම්බන්ධතාවයක් මේන්ටේන් කරන ඩේටාබේස් එකක් තියෙනවා. ඒක තියෙනවා. ආගමන විගමන එක තියෙනවා. නමුත් මේ ඔක්කොම තිබුණාට ඒවා ඔක්කොම වෙන වෙනම බොහොම මේ පටු තමයි නිශ්චිත දේවල් ටික විතරයි කරන්නේ. දැන් සංක්‍රමණ නීති මේ ප්‍රතිපත්ති කියන්නේ එහෙම එකක් නෙමෙයි. බොහොම හොලිස්ටික් විදිහට අපි කොහොමද අපේ සංක්‍රමණිකයන්ව ටැප් කරන්නේ මගේ ඔළුවේ තියෙන අදහස මම කියන්නේ. අපි කොහොමද ඒගොල්ලෝ ටැප් කරන්නේ? ඒ කියන්නේ අපි කොහොමද ඒගොල්ලෝ හඳුනගන්නේ? මොකද ඒගොල්ලෝගේ ඩේටා අපි ගාව නැහැ. ඒගොල්ලෝ බොහොම විසිල් ලයින්නේ මුළු ලෝකෙම. කොහොමද ටැප් කරන්නේ මුලින්ම? ඊට පස්සේ කොහොමද අපි ඒගොල්ලෝ එම්බ්‍රේස් කරන්නේ? කියන්නේ අපි කොහොමද ඒගොල්ලෝ වැළඳ ගන්න? මොකද අපි හැමතිස්සෙම බලන්නේ අපිට තියෙන ප්‍රශ්න හරහා ඒගොල්ලෝ දිහා විතරයි. ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. ඒ රටවල් වල ඒගොල්ලන්ට අසාධාරණකම් වලට මූණ දෙන්න වෙනවා, රේසිසම් වලට මූණ දෙන්න වෙනවා, අපේ රටේ තියෙන සමහර අඩුපාඩු වලට ඒගොල්ලන්ට එතන මූණ දෙන්න වෙනවා. ඒවට අපි රාජ්‍යයක් හැටියට අපි මේ තාම ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. මොකද අපි තාම කුඩා රාජ්‍යයක්. ඇත්තටම අපි සංක්‍රමණිකයන් දන්නේ නැහැ. ඒගොල්ලෝ මෙතනින් ගියාට පස්සේ මොන ජීවිතද ඒගොල්ලන්ට තියෙන්නේ කියන එක ගැන අපි සංවේදී නැහැ. ඊගාවට ඒගොල්ලෝ එම්බ්‍රේස් කරාට පස්සේ තමයි අපි ඒගොල්ලොන්ව අපිත් එක්ක මේ අපිත් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ අපේ වැඩවලට. නැතු ඒක මුලින්ම ගියා නම් දැන් අපිට දෙන්න වගේ එන්නේ එකෙන් කරන්න බෑ. දැන් අපි හිතමු ඉන්දියාව වගේ රටක් අපිට වැඩි සෑහෙන තියුණුයි. ඔබ පහුගිය දවස්වල දකින්න ඇති කැනඩාවේ ප්‍රශ්නයක් වෙලා එක්කෙනෙක් එක ඉන්දියානුවෙක්ව ඩිපෝට් කරනවා කියපු ගමන් මුළු ඉන්දියන්ස්ලා ඔක්කොම එළියට බැස්සා. ඉන්දියාව රාජ්‍ය කැරිට ඒ ප්‍රශ්න මැදි හතුණා. දැන් අපි එහෙම වෙලා නැහෙන කතාවක්. يعني එතකොට මුලින්ම සංක්‍රමණිකයන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි මේ රටට ගියත් අපි ඩිග්නිටි එකකින් යන්නේ. අපි මේ රටේ පුරවැසියන්. මෙතන අපිට ප්‍රශ්නයක් වුණොත් අපිට ෆෝල් බෑක් වෙන්න තැනක් තියෙනවා කියලා. අපි ඒ රෙකග්නිෂන් එක හෝ විශ්වාසය දීලා නැති අපේ ඩිප්ලොමැටික් මේක ලේසි වැඩකුත් නෙමෙයි කරන්නේ. මොකද ලංකාවේ පාර්ශ්ව ගණනාවක් එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මොකද ආගමන විගමන එකේ තියෙන එක ඊට පස්සේ විදේශ ෆොරින් අෆෙයර්ස් මිනිස්ට්‍රියකට වෙනම රෝල් එකක් තියෙනවා ඩිප්ලොමැටික් මිෂන්ස් හරහා. මොකද ඒ රටවල් වලට ගියාට පස්සේ එහෙදි ලංකාව සම්බන්ධයෙන් ප්‍රධානම පාත්‍රය තමයි එහෙ තියෙන මිෂන් එක අපේ. මේ ඔක්කොම එකට එකතු වෙලා බොහොම හෝලිස්ටික් අප්‍රෝච් එකකින් තමයි මේ වැඩේ කරන්නේ. මම හිතන්නේ ඒක තමයි සංක්‍රමණිකෙන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හදද්දී අපි පටන් ගන්න ඕන තැන. අභිනව ජනාධිපතිවරයාට ඒ පැත්තත් හිතන්න කියලා අපි කියමු. ජාතික මෙහෙවර. ජාතික මෙහෙවර.